අලුත්ම වීඩියෝ ළඟටම ගෙන්න ගන්න දැම්මම channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ආයිබෝන් හැමෝටම සුපුරුදු විදිහටම අදත් ඔයාලා මේක තුලා ඉන්නේ Dilshan TG YouTube channel එක. ඉතින් කිහිප දෙනෙක්ම මගෙන් අහලා තිබුණා Facebook account එකක් කොහොමද delete කරන්න කියලා. ඉතින් අද කතා කරන්නේ Facebook account එකක් හරි විදිහට delete කරලා දාන්නේ කොහොමද කියලා. ඉතින් මේ ගැන කතා කරද්දී අපිට ඔප්ෂන් දෙකක් ගැන කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි deactivate කියන ඔප්ෂන් එක. දෙවෙනි ඔප්ෂන් විදිහට මම පාවිච්චි කරනවා delete කියන ඔප්ෂන් එක. ඉතින් deactivate කියන්නේ ඔයාලට හැකියාව තියෙනවා ඔයාගේ Facebook account එක తాවකාලිකව deactivate කරලා තියන්න. ඉතින් මේ කාල සීමාව ඇතුළත ඔයාලට කිසිම දෙයක් Facebook එක කරන්න බෑ. ඒ වගේම තමයි අනිත් කට්ටියට ඔයාගේ account එකත් එක්ක වැඩ කරන්න පුළුවන් හැකියාව නැති වෙලා යනවා. ඉතින් මේ වැඩේ කරන්න නම් අපිට පුළුවන් එකක් තියෙනවා සාමාන්‍ය Facebook app එක භාවිත කරලා මේ වැඩේ කරගන්න. ඔබ මුලින්ම කරන්න ඕනේ සාමාන්‍ය විදිහට Facebook app එක open කරගන්න. මේකේ තියෙන මේ ඉරිතුන කයි ගන්න click කරලා මේකේ settings වලට යන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒකේ settings වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් manage account කියලා මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. ඒක touch කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් account deactivate කියලා මෙන්න මේ වගේ option එකක්. මේක එකපාරක් touch කරගන්න ඕනේ. දැන් ඔයාගෙන් අහනවා ඔයාගේ Facebook password එක සාමාන්‍ය විදිහට ඔයාගේ හරි Facebook password එක මෙතන enter කරන්න. එහෙම කරාට පස්සේ ඔයාලට පුළුවන් continue කියන මෙන්න මේ button එක click කරගන්න. ඉතින් ඔයා ඒ කොටස හරියට කරා නම් ඔයාගේ account එක deactivate වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ Facebook app එකෙන් log out වෙනවා. ඔයා අනිත් දවසක මේකට log වුණොත් තමයි ඔයාගේ account එක activate වෙන්නේ. එතකොට තමයි අනිත් කට්ටිය හැකියාව තියෙන ඔයාගේ account එකත් එක්ක වැඩ කරන්න. දැන් අපි කතා කරමු කොහොමද Facebook account එකක් delete කරලා දාන්නේ කියලා. ඉතින් මේ delete කියන option එක නම් Facebook app එක ඇතුලේ කොහෙවත් බලා ගන්න ලැබෙන්නේ නැහැ. අපිට සිද්ධනවා අපේ web browser එක පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයා කැමති browser එකක් open කරගන්න. Google Chrome වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Opera Mini වෙන්න පුළුවන්, ඕනම browser එකක්. මේ browser එක open කරගෙන ඔයා යන්න ඕනේ facebook.com කියන website එකට. මේ විදිහට යනකොට ඔයා යන්නේ mobile site එකට. අපි තින් mobile site එක හරහා මේ වැඩේ කරන්න බෑ අපිට. ඒ නිසා ඔයාලට සිදුනා මේකේ desktop site එකට යන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ browser එකේ තියෙන settings අරන් ගිහිල්ලා මේක desktop view එක enable කරන්න. ඉතින් මේක browser එකෙන් browser වෙනස් කරලා පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න ඔයාලට මේක ගැන අවබෝධයක් නැත්තම්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට www.facebook.com කියලා type කරන්න. ඊට පස්සේ මේකේ slash එකක් දාන්න. ඊට පස්සේ type කරන්න help කියලා ආය slash එකක් දාන්න. දැන් මෙතන type කරගන්න delete කියලා. ඊට පස්සේ underscore එක. හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ කෙලින් ඉරක් නෙවෙයි underscore එක. ඉතින් ඔයාලට පුළුවන් keyboard එකේ මේක type කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා type කරන්න ඕනේ account කියලා. ඉතින් මෙන්න මේ වැටෙන විදිහට මේක type කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ page එකට යන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් permanently delete account කියලා මේ වගේ page එකකට තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. මෙතන අපිට option කිහිපයක් බලා ගන්න පුළුවන්. මෙයාලා කියනවා ඔයාලට delete කරන්න නැතුව අවශ්‍ය නම් deactivate කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපේ Facebook information download කරගන්න හැකියාව තියෙනවා කියලත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. deactivate කරොත් එහෙම ආයෙත් log වෙනකම් මේ account එක deactivate වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන details ටික download කරගන්න ඕන නම් ඒකත් මෙතනින්ම කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් delete account කියලා මෙන්න මේ වගේ button එකක් තියෙනවා. ඒක පාරක් touch කරන්න. ඊට පස්සේ වගේ Facebook password එක ආයෙත් මෙතෙන්ට insert කරන්න ඕනේ. ඉතින් ඒක type කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් continue කියලා button එකක් තියෙනවා. මේ button එක පාරක් click කරගන්න. දැන් ඔයාලට පුළුවන් delete account කියන මෙන්න මේ button එක එකපාරක් touch කරන්න. දැන් ඔයාලට මේ වගේ message එකක් බලා ගන්න පුළුවන්. මේ විදිහ කරා කියලා ඔයාගේ account එක ඒ මොහොතේම delete වෙලා යන්නේ නැහැ. ඔයාලට යම්කිසි කාල සීමාවක් දෙනවා. නැවතත් account එක ඕනේ නම් ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට Facebook username password භාවිත කරලා log වෙන්න. එහෙම log වුණාම මේක delete වෙන එක cancel වෙලා යනවා. ඉතින් ඔයාලට මේකට දවස් 30ක කාලයක් එහෙම නැත්නම් මාසයක කාලයක් ලැබෙනවා. මේ මාසයක කාලය ඇතුළත ඔයාලට ආයෙත් ලොත් මේ Facebook account එක මට ඕනේ කියලා ඔයාලට පුළුවන් මේ හරහා log වෙලා ආයෙත් ඔයාගේ account එක active කරගන්න. හැබැයි දින 30ක් යනකම් මේකට log වුණේ නැත්නම් මේක දින 30කට පස්සේ සම්පූර්ණයෙන්ම delete වෙලා යනවා. එතනින් පස්සේ ඔයාලට කිසිම විදිහකින් මේ account එකට log වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වුණානේ. මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරොත් මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලගේ phone එකට desktop එකට ඒ වගේම laptop එකටත් notification එකක් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙමනම් ගිහින් එන්න තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු.